ഇവിടെ നൈറ്റ് കാണാം. ഗുഡ് പെയിന്റിനെ ഇവിടെ മുണ്ടല്ലായിട്ട് സദ്യഹീനോ കേളിയും. අපි බොන්න හැමෝටම අපි කලින් වීඩියෝ එකේදී බැලුවනේ අපි පොපොම් සාබලන්ට මේ ඩාප් විදිය. ඉතින් අද වීඩියෝ එකේදී මම පෙන්වන්න හදන්නේ අපි ඒකේ ලයිට් ටෝක් එකේ ගිහිල්ලා කොහොමද ලෝරිස්ලා වගේම අනිත් සතු බැලුවේ කියලා. උණහ පුළුවන් කියන්නේ ටිකක් අමුතු සතෙක් ඇත්තනම කිව්වොත්. රාත්‍රී කාලේදී ගොඩක් ඇක්ටිව් නිශාචර සතෙක්. ඒ වගේම ගහෙන් ගහට ඉක්මනට මූව් වෙනවා හරියට නිකන් හොල්මනක් වගේ. මේක රාත්‍රී කාලේ යන ගමනක් නිසා තමන්ගේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ විදිහට උස බූට් සපත්තු පැනගෙන ගමන ආරම්භ කරන්න ලැස්ති වෙන්නේ. මේ රතු පාට ටෝච් එක පාවිච්චි කරගෙන උණහ පුළුවන් ස්පොට් කරගන්න. මේ රතු පාට ආලෝකේ වැටුනහම උණහ පුළුවන් ඉන්න තැනකදී එයාගේ ඇස් දෙක දිලිසෙනවා රතු පාටින්. ඒක අනුව තමයි අපි ඉන්න තැන හොයාගන්නේ ගොල්ලෝ. මෙතන ඉන්න පොඩි කුරුල්ලු 3 දෙනෙක් තුන්දිනම දැන් රාත්‍රි ගත කරන තුන්දිනම දැන් නිදි මේ වෙලාවේ. එයාලා කොමන් ටේල බර්ඩ්ස් නේ කියන්නේ බට්ටික්කෝ. නහපුල ඔය හොයාගන්න එකත් ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම ඊටතර අමාරු වැඩක් තමයි ඔගේ ෆොටෝ එකක් ගන්න එක හරියට. නිදි නේ ඔය ගත ෆොටෝ කීපයක්. ඉතින් එක දවසක් නෙමෙයි අපි දවස් කීපයක්ම මෙතෙන්ට ගියා. උණහ පුළුවන් විතරක් නෙමෙයි අපිට තවත් සත්ත්ව විශේෂ ගොඩක් හම්බුණා. නේල කොලර්ඩ් ස්කෝප් සවුල් කෙනෙක්. මේ ගොඩක් පොඩි පැටියෙක් මේ වෙලාවේ අපිට හම්බුනේ. මෝරංචුවකුත් අපිට කීපවතාවක්ම හම්බ වුණා. ඒ වුණාට ඒගොල්ලන්ගේ ෆොටෝස් ගහගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඊට අමතරව හාවෝ ඒ වගේම මීමින්නෝ ඔගේ සත්තුත් අපිට ගොඩක් හම්බුණා මේ ගැසලෙදී. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ පැත්තේ ලයිට් පොලූෂන් එක ගොඩක් අඩුයි. එහෙනම් රාත්‍රි වාස බොහොම පැහැදිලිව පේනවා. ගොඩක් තරුවෙන් බලා ගන්න පුළුවන් මෙතෙන්දී. ඒ නිසා මේ ටුවර් එක ඉවරලා අපි පොඩ්ඩක් ලොง එක්ස්පෝෂර් ෆොටෝ කීපයක් ගත්තා. ආසිය වගේම මොකෙක වන් රෙඩි හිට් කළා. මෙතන ඒවා තමයි. Subscribe කරලා bell icon එක click කරන්න. අපි ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.